එක්සෙල් පැතුරුම් පතක අපි දත්ත සටහන් කිරීමේදී දත්තවල වලංගුභාවය පිළිබඳව එහෙම නැත්නම් දත්තවලට කිසියම් ආරක්ෂිත බවක් ඇති කිරීම සඳහා අපට විවිධ ක්‍රියාකාරකම් කර ප්‍රමුඛ උදාහරණයක් විදිහට පන්තියක ලමුන් ලබා ගන්න ලකුණු 100 දක්වා පමණක් නම් යෙදෙන්නේ යම් විදියකින් අපෙන් අත්තරද්දක් නිසා හෝ ලකුණු 100 ඉක්මවා ගිය අගයක් සටහන් වුණොත් එමාගේ වැරදි අගයක් බව පරිගණකය විසින් කියනවා නම් අපට වඩා පහසුතාවයක් ලැබෙනවා. ඒ නිසා අන්නේ වගේ මේ අවස්ථාවක් අපි සාකච්ඡා කරන්නේ දැන් උදාහරණයක් විදියට මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ශිෂ්‍යන් ලබාගත ලකුණු අපිට සටහන් කළ නැහැ. අපි සූදානම් වෙන්නේ මේ ලකුණු වලට මුලින්ම කිසියම් සීමාවක් පනවා ගන්න. මේ නිසා මුලින්ම මේ ප්‍රදේශය මේ ආකාරයට වෙන් කර ගන්නවා. සිලෙක්ට් කර ගන්නවා. නැත්නම් කට්ටි කර ගන්නවා. එහෙම නැත්නම් කුට්ටි කර ගන්නවා. නැත්නම් બ્લોක් මාක් කර ගන්නවා. එහෙම නැත්නම් සිලෙක්ට් කර ගන්නවා මේ කොටස. දැන් මෙන්න මේ කොටසට අපි පවර්නවා මේ සඳහන් කරන දත්ත කිසියම් වූ විශේෂ වටිනාකමක් ඇද දත්ත බවට පත් කරන්න. ඒ කියන්නේ බලංගුභාවයක් ඇද දත්ත බවට පත් කරන්න. මෙන්න මේකයි කරන්නේ. ඔබට දකින්න පුළුවන් මේ මෙනු එකේ නැත්නම් වට්ටෝරුවේ විවිධ වචන තියෙනවා. ෆයිල්, හෝම්, ඉන්සර්ට්, පේජ් ලේඅවුට්. මේ වචන අතරේ මෙතන ඔබ දකිනවා ඩේටා කියලා වචනයක්. දත්ත. මේ දත්ත කියන වචන මම ක්ලික් කරලා ලබා ගත්තාම දැන් දත්ත සම්බන්ධ කොටස තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව කියද්දී මෙන්න මේ ප්‍රදේශයේ සැරිසර කොට බල පෙනෙමි. මම මේ ආකාරයට මේ ඩේටා වල තියෙන විවිධ ක්‍රියාකාරකම් කරන ආකාරය. මෙන්න මේකට මම එන්නේ ඩේටා වැලිඩේෂන්. දත්තවල වලංගු භාවය පිළිබඳව සටහනක් දාගෙන අපි වලංගු භාවය කියලා කිව්වේ පන්තියක ලකුණු වල උපරිම ලකුණු 100 නම් විශේෂයකට ලබා ගත හැකි වෙන්නේ 100ට වැඩි සටහනක් එක වැරද්දක්. අන්න ඒ නිසා වලංගු භාවයක් ඇති කරගන්න තමයි මේ කාර්යය බලාපොරොත්තු වෙන්නේ. මේක අපි සටහන් කරන්නේ ඩේටා යටතේ ඩේටා වැලිඩේෂන්. දැන් මම මේ ආකාරයට ඩේටා වැලිඩේෂන් වෙන් කර ගන්නවා. වෙන් කරගත්තා අපෙන් අහනවා නැවතවතාවක් ඩේටා වැලිඩේෂන් අපි ලබා ගන්න ඕනේ මේ ආකාරයට විකල්ප තුනෙන් එකක්. දැන් අපට අවශ්‍ය වෙනවා මේ කාර්යය සඳහා ගැලපෙන විදියට විනස්කම් කළ යුතු ප්‍රදේශ ගැන කියන්න. දැන් මෙන්න මේකම කරන්න මේ ස්ථානමම සකස් කිරීමක් කරනවා. අපි භාවිතා කරන්නේ කවර වර්ගයක දත්තද. දැන් මෙතන තියෙනවා ටෙක්ස්ට් වල ලෙන්ත් එකද, එහෙම නැත්නම් ටයිම්, ඩේට්, ලිස්ට්, ඩෙසිමල්. මේ විදියට වචන දැසුත් තියෙන තමයි හෝල් නම්බර් එක මේකේ තියෙනවා. මම මෙන්න මේ හෝල් නම්බර් කියන එක තෝරගන්න උත්සාහ ගන්නේ. නමුත් ඊට කලින් බලන්න මේ එනිට වැලියුක ස්ථාන ඉදිරියෙන් මෙන්න මේ පේනවා ඡායාවක් විදියට හරි ලකුණක්. නමුත් මේක ඡායාවක් විදියට පේන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම මෙතන ගන්න හෝල් නම්බර් කියන එක ක්ලික් කරලා ගන්නවා. ගත්තා උඩ පේනවා ඇති මේ මෙතන මේ වචනේ මතුවලා ආවා. දැන් පැහැදිලිව පේනවා. දැන් මට මේ දත්තවල අවශ්‍ය වෙන්නේ කිසියම් පරතරයක් කැපත්තෙන් ගත්තොත්. ඒ කියන්නේ බිඳුවට බිඳුවේ සිට කියමුකෝ. බිඳුවේ සිට ලකුණු 100 දක්වා. එතකොට ඒ පරතරය තියෙන අපිට ලියන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි ලබා ගනිමු මෙතනදී අපිට පුළුවන් මෙන්න මේ තියෙන වචන ටික දිහා හිතලා බලමු. මේක අපි සාකච්ඡා කරා මීට කලින් Excel ල ඩේටා ෆිල්ටරින් වලින් කතා කරා මේ වෙනු ආකාරයක් ගැන. එසයි මේ තරම් ගැටලුවක් වෙන එකක් නැහැ. මේ between හැර තවත් වචන තියෙන බව මෙතනින් පුළුවන් බලා ගන්න. මේ දකින්න මේ තියෙන වචන. එතකොට මේ හැම එකක්ම ඩේටා ෆිල්ටරින් වලට ගත්ත ආකාරයටම තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මම ගත්ත between මට අවශ්‍යතාව තියෙන්නේ අඩුම ලකුණක් සහ උපරිම ලකුණක් මෙයාට යෝජනා කරලා දෙන්න. මම කියනවා මේ ආකාරයට මෙතන තියෙන මිනිමම් අවම ලකුණ බිංදුව කියලා සටහන් කරනවා. ඒකම මැක්සිමම් උපරිම ලකුණ 100 කියලා සටහන් කරනවා. එහෙම කරාම අපට මේකෙදි විශේෂ වලංගුභාවයක් ඇති කරා මේ දත්ත ටික මෙන්න මීට වඩා ගන්න එපා කියලා.
තොර ඒ කාර්ය පරිගණකයේ විසින් ක්‍රියාත්මක කරાવી කියලා අපි විශ්වාස කරමු. ඊළඟට එහෙම කරද්දී අපට යම්කිසි විදියක මැසේජ් එකක් ලැබෙන්නත් ඕනේ. ඒතර අපි මෙතන ක්‍රියාකාරකමක් කරලා තියෙනවා මං ඒ නිසා මේ ටයිටල් කියන තැන සටහනක් ලියලා තියෙනවා data validation කරා කියලා. data validation කරා කියලා සටහනක් තියෙනවා. एकम मेतन किसी पॉइंट अब लोन अभी लियमो लकन वलांगे मेन मे सीमा दक्वा पितराई के मैं एक सटांक तीन मे आट बिंदु सीट मे खर तप ये करलाट फलमुट पेर मैं मेतन मे की सटहन मे आशन पेन अभी इन सा मेन मे दक्वा मे दाहत्ते पेरी दक्वा मेतन अंक दिख पेली अभी दें डेटा वैलिडेशन कुदरती है अभी क्यों हुआ बिंदु अट वडा बिंदु सीट सी दक्वा संख्या पमना लबागन किएला बल मे कारण अब संख्या लियला इंट करमु निमेशने करमु इम संख्या बारगत मे संख्या लियला निमेशने करमु बारगन दें मे मम सटहंकर संख्या दिखम बिंदु अट वैडी सी अट वडा अडु दें बल अभी सी की संख्या बार गना यह संख्या बार गना मे पहली सटहने पेन मार्क्स वैलिडेटेड बिंदु सीट सी दक्वा के सी पलांक पेन अभी इकसी इकिन संख्या तो बड़ा लंकम संख्या इतकोट मेन मे विद्ये सटहना मे आट लकन लकन अतल नुहकी के मे दत्ते निवेश नुहकी के मना डेटवल वलांगुत डेट वेलडेशन दत्तवल वलांगुता मे आट पेन्नुक अपड़े वेदगत्नवा पंति कामरेक गुरुवरेक सामान्यं युदागन्नोना दत्त किसी विद्यकट පරිපාලනය කරගන්න මේ ඩේටා වැලිඩේෂන් යොදන්න පුළුවන්කම තියෙනවා ඔබට පේනවා එහෙමනම් 0 වඩා වැඩි සංඛ්‍යා දැමිය නොහැකි කියලා. ඊළඟට අනිත් එක සාමාන්‍යයෙන් ඉතින් ළමයේ ක්‍රින් ලකුණු ලබා ගන්නෙ නැහැ. අපි ඒත් ලියලා බලමු ඍණ 4 වගේ සංඛ්‍යාවක්. එතකොට මේ ඍණ 4 වගේ සංඛ්‍යාව ලිව්වම මේ සංඛ්‍යාව බිංදු වලට අඩුයිනේ. බලමු බලමු. එකත් බාර ගන්න තිබා ඔබට පේනවා ඇති. ඉතින් ඒ නිසා අපට मिथि सटहन लभन मे संख्या हे मे आकार फमनाय कील व्यापी बलमु मेकना कथाकृत पुड़वांकम लभ बिंदु अट बिंदु सीट बिंदु बलम बिंदु बरगन बिंदु सीट सी संख्या हेकिन ये तमाय अपी डेट वेलिडेशन नड़ते मेन मे दत्त पराशर कल दल तवत्या मे तीन मे दत्त पराशेना कल हेकि बल मे दत्त पराशा मूलिम व्यंक दक्वा मेन मे प्रदेश मेन मे दत्त कील अंड मम दें मे वगेम डेटा वेलिडेशन एनवा पास मम कल डेट की मेन तोरांगी सा डेटा तमें मतला डेटा वाले ग्रूप आप डेटा वैलिडेशन इम पास मेतन मतको डेटा वैलिडेशन तेपड़ती मेतन तोरागनीम अब तोरगा
සංඛ්‍යා මෙතන තෝරගන්නේ දින සම්බන්ධ නිසා date කියලා තෝරාගනිමු date දැන් අපට සිද්ධ වෙනවා මෙන්න මේ දින ටික යොදද්දී කවර දිනයක සිට කවර දිනයක් දක්වා අග්‍යම් ප්‍රමාද බාර ගන්න කියලා දැන් උදාහරණයක් විදියට අපි හිතමු මේ මේ between කියන අතරක් කියන එකනේ අපි හිතමු 2000 11 වර්ෂයේ ඔව් මේ තව දෙයක් කියන්න ඕනේ Excel වලදී වැඩ කරද්දී දිනේ බාර ගන්නේ මාසය දිනය අවුරුද්ද කියන ආකාරයට ඒ නිසා මම මේ සටහන් කරන්න ඕනේ මාසය දිනය අවුරුද්ද අපි උදාහරණයක් හිතමු අපි මෙතන 12 වෙනි මාසයේ 31ට පසුව වසර 2000 दहाय आयतम तोर एक मेके तेरम इतकोट दिदास दहाय तोर गण्य है दिदास दहाय तोर गा तो दिसंबर मासे तीस इक्कीन दिने दिने उपन्ना भीतर एक अभी एंड डेट तो दिल्ली ओयाकार पावच दुलाहाय तीस एकाई दिदास अभी हितम दिदास विस्स कियला मेन मे काल पर दिदास अभी पहाल के लिए अत्यात सरल कर लाउद पहाई ने तो कुटापट है उन्होंने हम आप तीरने अद्यन वा मे तीरने दीला मिथन दियापी मेसेज अक्या नोने मिथन पर तीर तो कुट है बलम මේ උපන් දින වළංගු වන්නේ මේ ආකාරයට 2010 බපුලා මේ ලබා ගන්න एक सठां कर गो दिदास दहाये दुलाहाय तीस कसीट दिदास दहाय दुलाहाय तीस कसीट दिदास पहालवे तुला से दक्वा दंग आप में बाविता कला अवस्था देख युद्धमु इतना कोट उपट मेन में सतहान लेबेनवा මේ වළංගු වෙන්නේ මෙන්න මේ දවසේ මෙදා සිට මෙදා දක්වා පමණයි කියලා. අපි දැන් බලමු දිනයක් ලියන්න. මුලින්ම මාසය දිනය ඊළඟට වර්ෂය දෙදාස් දහයේ දොළොස්වෙනි මාසේ 13 इमागे बार गाने देंगे बट उन्हें हेतु बन पड़वांग मम्मी लिए पी लक्कन देखकर समाहर लाटे दुलहा दहा तुन है इतने तीन ने दुलहा तीसे कर ते मितन हों दिन सेलकिलियम बलान ने मई दिन है मिने मई दिन ये टवडा अगेंग अडू दिन है आप
දස් දහයයි දොළහයි දහතුන කියන එකත් දොළ ඇතිසෙක් කියන එකත් දස් දහයයි දොළහයි දහතුන කියන එකත් ගත්තම අගයන් දෙක පිහිටන්නේ මේ කියන සීමාවෙන් පිටත නැත්නම් අපි කියමු මෙහෙම 2010 දෙසැම්බර් 31 කියන එක වෙනුවට අපිට බලන්න 2011 ජනවාරි 1 සිට ඉස්සරහට තියෙන දින භාවිත කරන අපි එහෙම භාවිත කරමු මෙතනදී අපි මේක රීට්‍රයි කරලා දීලා නැවත තවක් මකලා හදමු එතකොට අපට දිනේ මුලින්ම ලියන මාසය මම උන 1 ලිව්වා දිනේ 2 කියලා කියමුකෝ එතකොට 2010 දැන් බාර ගන්නවද ඇයි එහෙම බාර ගන්න නැත්තේ 2010ට මේක වළංගු නැති නිසා නැවත වතාවක් ගන්න හොඳට මේ බලන්න මේ දිහා ඊට පස්සේ මම නැවත වතාවක් ගන්නවා 2000 අපි මේකට දෙමු 2011 දෙමු දැන් කොහොමද දැන් බාර ගන්නවානේ එහෙනම් යම් කිසි විදියකට අපට පුළුවන්කම ලැබෙනවා දින සටහන් කරන මෙයාක මෙතන නම් පන්දින ගත්තේ යම් කිසි ලාවකට සේවා ස්ථානට පැමිණ දින වෙන පුළුවන් කිසියම් විදියකට අපට සීමාවක් පනවන්න වෙනවා නම් සහ එහෙන් පැනවීම පස්සේ යම් කාර්යයක් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම දත්ත ඇතුළත් කිරීම ක්‍රමවත් කරන්නයි සීමා කරන හැකියාවක් අපට තියෙන. එතකොට මෙතෙන්ද උදාහරණයක් හිතමු පාසලක නම් යම් කිසි අවස්ථාවකදී ක්‍රීඩාතනකට දරුවන් ඉදිරිපත් වෙන වෙලාවේදී උපන් දිනේ නම් පදනම් වෙන්නේ නම් උපන් දිනේ සතුටක් කරලා මේ ආකාරයේ වගුවක් හදාත්තම එතෙන්දී අපට පුළුවන් අදාළ උපන් දිනේ සීමාවෙන් පිටත නම් අනිවාර්යයෙන්ම මේ ශිෂ්‍යයාගේ තොරතුරු ඇතුළත් කළ නොහැකි බවට වාර්තාවක් ලැබෙනවා. මෙන්න මේ විදිහට මේ කාරණේ පුළුවන් ගන්න මේ ගත්තේ උපන් දින සම්බන්ධව ඉතින් අපට පුළුවන් මේ ආකාරයටම සටහන් කරන් ඉන්නම් මාසය තමයි මුලින්ම ලියන්නේ. ඔන්න මාසය ලිව්වා. ඔන්න මං දිනේ ලිව්වා. මෙතන 2012 ලියලා බලමු බාර ගන්නවද කියලා. ඒක බාර ගන්නවා. ඊළඟට අපට අපි ලිව්වොත් මාසය ලියන පමණ උපරි සංඛ්‍යා 12නේ. අපි ලියමු 3 වෙනි මාසය 16 2015. එතකොට බාර ගන්නවද ඒක? බාර ගන්නවා. දැන් අපිට මෙතන හැම වෙලාවෙදිම වාසියක් තියෙනවා. මෙතන අපි ලිව්ව සටහන් තියවනේ. බර්ත්ඩේ එක වළංගුවන්නේ 2010 12 31 සිට 2015 12 20 දක්වා පමණයි කියන එක. මේ ආකාරයට අපට උපන් දින දිගින් දිගම ලියන්න පුළුවන්. මේ සැලකිලිමත් වෙන්න අපි මුලින්ම ලියන්නේ මාසය, ඊළඟට ලියන්නේ දිනය, ඊළඟට ලියන්නේ වර්ෂය. ඒ ආකාරය හොඳින් තේරුම් ගන්න Excel වලදී මුලින්ම ලියන්නේ මාසය, ඊළඟට දිනය, ඊළඟට අවුරුද්ද. බලමු මේ වගේ තව එකක් අපිට 2015 යතුන් දැන් බාර ගන්නවා. 2015 බාර ගන්න මේ හැකියාව තියෙන මෙතන. තවත් අපි කීපයක් ලියමු බලන්න. නැ මාසය 7 වෙනි මාසේ 2 වෙනිදා 2000 12. ඉතින් මේ ආකාරයට අපට එක් එක් ශිෂ්‍යයාගේ නැත්නම් එක් එක් පුද්ගලයාගේ ලකුණු මේ උපන් දිනවල වළංගු භාවයක් ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම කරාම වඩා පහසුවෙන් ඒකම අවශ්‍ය අයගේ දත්ත පමණක් ගබඩා කිරීමේ හැකියාවකුත් අපට ලැබෙනවා. ඒ වාසිදායක බවත් ඔබට පෙනේවි. ඉතින් අපි ඒ නිසා එවැනි යොදා ගැනීම භාවිතයට ගන්න බව සිහිපත් කරගන්න. මේ ආකාරයට දිනය නොගැලපෙන අවස්ථාවලදී එම දිනය භාවිතාවට ගන්න නැහැ. මගෙන් සිත් මෙතන සිදුනේ දත්ත සටහන් කිරීමේදී සලකුණු වෙනස් වීමක් සිදුවීම. අපි හිතමු උදාහරණයක් විදියට 2 වෙනි මාසේ 16 කවුරු හරි උපන්නා නම් 2000 මේ සීමාව තියෙන 2015 නිසා 2015 අපි ලියලා බලමු. ඔය ආකාරයට
දත්ත සටහන් කරන්න හැකියාව තියෙනවා. මේ කොටසේ දත්ත සටහන් කරද්දී එතනදි කියනවා මෙන්න මේ වළංගුතාවයේ තියෙන මේ දක්වා විතරයි කියලා. මේක තෙන්නුම් කරනවා ඒ දක්වා විතරයි වළංගු භාවයෙන්. එහෙනම් අපට දත්තවල වළංගු භාවයේ සටහන් කරගත්තම වඩා නිර්වෘල්ව අපේ අවශ්‍යතාවට ගැලපෙන විදිහට පමණක් දත්ත කබඩා කිරීම හැකියාව තියෙනවා. ඒ වගේම දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් පරිගණකේ භාවිතා කරනවා යම් යම් දින සම්බන්ධව ගත්තම දැන් උදාහරණයක් විදිහට මේ තියෙන්නේ today කියන දින සටහන් කරලා තියෙන්නේ today කියන්නේ අද කියන එකනේ. දැන් අද කියන දිනය පරිගණක ගත කරපු දිනය තමයි මම ගන්න යන්නේ. එහෙම නැතිව අද කියන දිනය හරියටම ලියලා පෙන්නන්න නෙමෙයි මෙන්න පරිගණකයෙන් අපි අද දිනේ ඉල්ල ගන්න විදිය. මේ වෙනකොට පරිගණකේ අපි විශ්වාස කරනවා නිවැරදි දිනේ දක්වමින් පවතිනවා ඇති කියලා. නිවැරදි දිනේ දක්වමින් පවතින්නේ නැත්නම් මේ ඉල්ලීම සාර්ථක වෙන්නේ නැහැ. today කියලා ලියලා දැන් බලන්න ලියපු ආකාරය අපි කලින් පාඩම සාකච්ඡා කළා සාමාන්‍යයෙන් සමාන ලකුණත් එක්ක අපි ලියනවා කියලා function. මේ function එකක් මෙතන තියෙන්නේ දින සම්බන්ධ function එකක් සමානයි today කියලා තියෙනවා වරහන් ඇරලා වරහන් වහලා තියෙනවා මේවායිදී ආරම්භයේ සිට අවසාන දක්වා කිසිම තැනක his then එහෙම නැත්නම් space තියන්නේ නැහැ. දැන් අපි සටහන enter කරලා බලමු නිවේශනය කරලා බලමු. මෙන්න දිනේ දුන්නා 2021 හයින් මාස 16 මේ තමයි මේ සාකච්ඡා කරන දිනය අපි. දැන් ඒකර මෙන්න මෙතෙන්දී මේ දිනය ආපහු පහල් ලිව්වත් ඒ දිනේමනේ today නේ. ඉතින් එහෙනම් අපිට මේ විදියට මේ එකින් එකට ලියලියා යන්නේ අවශ්‍යතාවක් මතුවන්නේ නැහැ. ඒකම මේ පැත්තෙන් අපි සැලකුවොත් මේ පැත්තෙන් අපට පුළුවන් මෙන්න මේ උපන් මේ අද දිනේ මේ දිනේ අඩු කරලා මේ පුද්ගලයාගේ වයස පිළිබඳ යම් කිසි තීරණයක් වයස කියන්නේ සාමාන්‍ය මාස ගාන වෙන්න මාස ගාන දැන් උදාහරණයක් විදිහට අවුරුදු දෙකම මාර කළා මේ කුණ මාස 12 ඉඳලා 24 6 30 ඒ වගේ කියන්න පුළුවන් අපට. දැන් මේතන කිසියම් විදියකින් මේ එන්නේ වයසක් වයස කියන අවුරුදු කියලා හිතන්න එපා. වයසක් කියනවා කිසියම් විදියට කියන්න පුළුවන්. ඒක දින ගාන කියන්න පුළුවන් නැත්නම් මාස ගානින් කියන්න පුළුවන් නැත්නම් සති ගානින් කියන්න පුළුවන්. එහෙමනේ තියෙන්නේ. දැන් මෙන්න මේ දෙක එතකොට අපට අන්තරය සොයාගත්තොත් මේ ක්‍රියාව ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් අපි එහෙනම් උදාහරණ බලමු මෙතනින් අන්තරය ලබා ගන්න. කොහොමද අන්තරය ලබා ගන්නේ? මෙතන තියෙන මේ F තීරය F තීරයේ today තියෙන්නේ දෙවෙනි තීරයේ දෙවෙනි පේළියේ එහෙම නැත්නම් F2 සෙල් එකේ F2 කෝෂයේ එනම් මේ F2 සෙල් එකේ තියෙන අගය නතර කර ගන්න ඕනේ. ඒ කියන්නේ F කියන තීරය නතර කරන්න අවශ්‍ය වෙන්නේ මේ අංක 2 කියන පේළිය නතර කර ගන්න අවශ්‍ය වෙනවා. එයින් අඩු කරන සිද්ධ වෙන පැත්ත. ඒ නිසා අපි සමාන ලකුණු ලියලා අපි යන්නේ මුලින්ම F2 වලට. නමුත් නිකම් F2 වලට යන්නේ නැහැ. අපි F ලිව්වත් අපිට 2 ලියන්න වෙන්නේ නිශ්චිත කරන ඕන අවශ්‍ය නිසා ඩොලර් මාක් එකත් එක්ක. ඒ විදිහට අපි නිශ්චිත කර ගන්න ලැබුවා. ඉන් පස්සේ මෙහෙන් අඩු වෙනවා. අඩු කරන සිද්ධ වෙන අපට මෙන්න මේ සෙල් එකේ යගේ. බලමු එන්ටර් කරලා නිවේශනය කරලා බලමු. මේ ලැබෙන්නේ මේ අයගේ වයස දින වලින් 3418යි. නැවත අපි පහලට බලමු. දැන් මේ අය ඉපදලා තියෙන්නේ 2011නේ. 2012 කෙනෙක් නම් ඊට වඩා අඩු වෙන්න ඕන. බලමු අපි මේ කොටස පහලට යොමු කරලා මේ තියෙන්නේ අගයන්. ඔබ මෙන්න මේ පහල අගයන් ටික සලකන්න එපා. ඒ අගයන් සඳහා දින නොමැති නිසා කම්පියුටර් විසින් හිස් තැනට දිනයක් දා ගන්නවා. අපි හිස් තැනට දිනයක් අනුමාන කරලා ගන්න ඒවා සලකන්න එපා. මෙන්න මේ විදිහට. දැන් ඔන්න මේ ආකාරයට එක් එක් අය තමන් උපන් දිනයේ සිට
ජීවත්වුණු දින ගණන් ලබා දෙලා තියෙනවා. ඉතින් අපිට වයසමයි එක මිනිමක් දින ගණන්. තව මිනිමක් සති ගණන් එහෙම තියෙනවානේ. දැන් මෙතෙන්දී අපට ඇත්තටම අවශ්‍ය වෙනවා නම් මේ දින ගණන වර්ෂ වලින් විතරක් අපිට එනම් අවුරුදු වලින් හොයන්න සිද්ධ වෙනවා. අපි එහෙමනම් මෙතන වයස අවුරුදු වෙන අවශ්‍යක හිතමු. එහෙනම් මොකද වෙන්නේ අපේ මෙන්න මේ තියෙන අගය සැබවින්ම බෙදෙන්න ඕනේ 365 දිනනේ තියෙන්නේ. එහෙනම් මේ අපි ලිව ප්‍රකාශනය මෙතනින් සටහන් කරලා තියාගනිමු 365න් බෙදලා. ඉතින් අපට අවශ්‍ය නම් මෙන්න මේ තියෙන සටහනේ කොපියක් ගන්න පුළුවන් මෙතෙන්ට. කොපිය කරගත්තම ඒත් එමාගමේ නේන්නේ. වයමනාදවතාවක් පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද මේ ඍණ සංඛ්‍යාවක් එන්නේ මෙන්න මේකේ මේ කඩුවෙන් නිසා අපි ඒක නැවතවතාවක් සකස් කරලම ලියමු. මේ ඍණ ලකුණ ගැන වැඩි හිතන්න එපා. මම ඍණ ලකුණ අයින් කර දෙන්න අයින් කරන විදිහ කියන්නම්. මේ ඍණ ලකුණක් අපට ආවේ අපි මේකෙන් මේකනේ අඩු කරේ. දැන් අඩු වෙන්නේ කොහෙන්ද? කලින් අපි අඩු කරේ F2 වලින් E2. දැන් අඩු වෙන්නේ G2 වලින්. දැන් අඩු වෙන්නේ H2 වලින් G2. දැන් H2 වල නැහැනේ අගයක්. එසනම් මේ ඍණ ලකුණක් ආවේ. හරි. අපි දැන් එක සකස් කරගනිමු. මේ ආකාරයෙන් හිතලා බලලා F2 වලින් අඩු වෙන්න ඕනේ E2. අපි දැන් හදමු F2 වලින් අඩු වෙන්න ඕනේ E2. දැන් හරිනේ ඍණ ලකුණක් එන්නේ නැහනේ. ඉතින් ඒක ඇසියක් හිතන්න ඇයි ඍණ ලකුණ ආවේ කියලා. දැන් මට තියෙන අවශ්‍යතාව වෙන්නේ මෙන්න මේ අගය මෙතන ලියන්න අවශ්‍ය වෙනවා අවුරුදු වලින් කීයද කියලා. දැන් මේකෙදි අපට පුළුවන් සමාන ලකුණ දැම්මා වරහන් ඇරලා ඒ මර්මේලිය ප්‍රකාශයේ මේ ලියු ප්‍රකාශයේ වරහන් ඇති ලියන්න පුළුවන් අපට ලියන වරහනක් ඇරියා ප්‍රකාශය තියෙනවා ඔන්න ඔය ආකාරයට. මේ ප්‍රකාශය බෙදනවා 365න්. තවත් විශ්වසනීය වෙන්න ඕන නම් දශම දෙකයි පහක් දාන්න පුළුවන් අපට. තව මෙහෙම ලියලා එන්ට කරාම ඔබට පේන්න ඕනේ මෙතන ලැබෙනවා මේ තියෙන්නේ අවුරුදු 10.46යි. අවුරුදු 10.46යි. ඉතින් මේක අපි දශම පැත්ත අමතක කරදාමු. අපි මේක සාමාන්‍යයෙන් මේ කම්පියුටරින් ඉල්ල ගත්තා නම් පූර්ණ සංඛ්‍යාවට විතරක් වඩා හොඳයි කියලා මට හිතෙනවා. අපි ඒකත් ඊළඟ බලමු ටිකකින්. දැන් බලමු මීට පහල එක්කෙනාට කියලා. දැන් ඔයාලා කාටිනවා මේ කොටස ගැන හිතන්න එපා. මේ කොටස අපි තාම සම්පූර්ණ නැහැ නිසා මෙහෙම වෙන්නේ. මේ කොටස තාත් එහෙමයි. අපි මේ සම්පූර්ණ කරපු කොටස ඔන්න පොට පේනවා. එක් එක් පුද්ගලයා සාමාන්‍යයෙන් ගත්තම වසර කීයක් ජීවත් වුණාද කියලා මේ වෙනකොට. කියන්නේ 10.46,
අටසම් පහයි එක හයදසම දෙකයි පහයි අට හතසම් බිින්දුව අතරයි නමේ දැන් මේ විදිහට තමයි බෙදලා අරන් තියෙන්නේ දැන් මේක අපිට ඇත්තෙන්ම අවුරුදු ගන්න විතරක් නම් අවශ්‍ය වෙන්නේ මෙතෙන්දී මීට වඩා හොඳ විකල්පයක් තියෙනවා නම් වඩා හොඳ නෙවෙයිද කියලා අපි විශ්වාස කරලා බලමු එතකොට අපිට එහෙම විකල්පයක් තියෙනවා නම් අපි බලමු මේ ලැබෙනවද කියලා හොයන්න දැන් මෙතන මේ දශම ස්ථාන අපට අවශ්‍ය නොවන නිසා මම කරන්නේ මේකයි මෙන්න මෙතනට ගිහින් මෙතන තමයි ගමන යන්න පුළුවන්කම ලැබෙන මෙහෙම තමයි යන්නේ උනාට ෆෝමැට් වල ගිහිල්ලා ෆෝමැට් සෙල්ස් වල ඉල්ලීමක් කරනවා සාමාන්‍ය විදියට දෙන්න කියලා ඒ යගේ නොදෙන නිසා බලමු අපි මෙන්න මෙහෙමයි මේ සාමාන්‍ය එක දිනුත් මේ වගේ දිගාවයක් එන්නේ ඔබට මේ පේන ඇති මෙතන මම මෙතන නම්බර් එක කියලා මම මෙයාට කියන මට ඩෙසිමල් ප්ලේසස් අවශ්‍ය නැහැ කියලා එතකොට මම මේ ඩෙසිමල් ප්ලේසස් ගන්න බිඳුව කරමු ඒතර ඔබට පේන්නේ ඩෙසිමල් ප්ලේසස් දෙන්න අපි ගන්න බිඳුව කරන්න ඕනේ එහෙම කරලා අපි ඕකේ කරගත්තම पूर्ण वशे आवृत्ति के लिए या काट पुल आप उपन दिन दवाना अद दिन कंप्यूटर की काट सटन लागन अड़क्री मकराट पास मे विधि तुरंत लागन ऐसा मिथन मम कर दत्त किसीम දැන් යම් වෙලාවකදී අපේ කලින් පාඩම් වලදී දත්ත තුලක්‍රීමේ යම් යම් ප්‍රමාද්‍යන් සිදුනා කියලා ඔබට හංගෙනවා නම් උදාහරණයක් විදිහට මේ අපි දින ලබාදිය මුලින් කදස්සල කලේ නැහැ දිනක් තුලකන ආකාරය ඉන්නේ තැන් ගන්න ටිකක් අවධානය ගත්තර කමක් නෑ අද මේ පාඩමේදී දින තුලක්‍රීමේ ක්‍රමය අපි කලින් නොකර නිසා මේ ටුඩේ කියන එකත් උපන් දිනයක් DOB කියන්නේ date of birth කියන එක කෙටි කරලා අරගෙන ඉතින් මෙන්න මේ ගැන තරම අවධානය යොමු කරන්න මේකෙදී අපි උදාහරණයක් විදියට මේ සීමාවට ගැලපෙන විදියෙ උපන් දිනයක් ලියවමු. දැන් අපි හිතමු අපි ලියනවා 7 වෙනි මාසේ 23 2000 14 කියමුකෝ මම එහෙම කිව්වේ මේ මේ දිහත් බලන්න පැටියක් අපි අත්ම දීපු වාර්ණයක් තියෙනවා මේ වාර්ණය තුල අපි ඉන්නේ සා පිටියක් අවධානය ගන්න එක හොඳයි අපිට කම්පරිෂන් කියනවත් නේ සිදුවීම ତොර මේක මයා සකස් කර ගන්නවා මේ කොටස මේවා පූර්ණ සංඛ්‍යාව වත්න මෙතන උනේ නැත්තේ අපි කලින් මේ දක්වා කොටස පමණයි අර කලින් සාකච්ඡා කර විදියට දශම ස්ථාන बिंदु बड़पत करते मेक अत्यन्म अवरुद्ध हाइट वड़ा बड़ीवेना हेतु हयासम नमयाक्तीन सामान्य हतक्तिनवा मे दिदास विसीके अपीन्ने मे दिदास दाहत्तर सामान्य गत्तमत मे हत्तनि मासे इसा गट्वाक्तिन्ने सामान्य गत्तम अवरुद्ध हतक्तिनवा अनु एपत्ता थीतल बलन्न मे कथा करे तोट दत्त लिवीमेदी දත්තවල වළංගුතාවයේ පිළිබඳ සීමා පනවන ආකාරය මේ වැදගත් වෙනවා පාසලක පන්ති කාමරයේදී දරුවන්ගේ තොරතුරු ක්‍රීමේදී විශේෂයෙන්ම ලකුණු ලැස්තු සකස් කර ගැනීමද වැදගත් වෙනවා ඒකම මෙන්න මේ කිව්වා වගේ ඊළඟ මේ කිව් විදියට ක්‍රීඩා උත්සවයකට මූලිකව ක්‍රීඩා තරඟ සඳහා දරුවන් පෙළගස්වද්දී ඔවුන් සමගේ උපන් දිනය සහ අද දිනය කිසියම් දිනයක් අද දිනේ වෙන්න අවශ්‍ය නැහැ සමහරලාට නිශ්චිත දිනක් වෙන් කරන් තියෙන වෙන පුළුවන් නේ ඒ ඒ වෙන් කරගත් දින ඉල්ලන්න එහෙමනම් මෙතන නැත්නම් ඉතින් අද දිනේ පමණ පාවිච්චි කරන්න පාවිච්චි කළ මේ කාර්ය කරතේ ඔන්න ඒ ආකාරයට ඒ සම්බන්ධ සටහන මම මෙතන නිමාවටපත් කරනවා ඒ සාකච්ඡාව එතනින් අවසන් කරලා ඉතින් බලමු අපි තව අපට මතුවලා තියෙන තමහර තැන් මේ ඔබත් එක්ක සාකච්ඡා කළ කලින් පාඩම් වල කොටස් න හොඳයි
එතකොට අපට මෙන්න මේ තියෙන්නේ කලින් අපි සාකච්ඡා කරපු ලකුණු ලැස්ත කොටස මම මේ ලකුණු ලැස්ත කොටස ලබා ගන්නවා අපට අවශ්‍ය කරන තවත් ක්‍රියාකාරකමක් සාකච්ඡා කරන්න දැන් බලමු මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ තියෙන ලකුණු ලැස්තුව අලුත් පිටුවකට යොදා ගන්න එතකොට මම මේ අලුත් පිටුවේ යොදා ගන්න ගියාම මෙන්න මෙතන sheet 3 කියලා තියෙනවා මෙතන sheet 2 කියලා තියෙනවා grade 2 කියලා තියෙන්නේ तो मैं समा सीट नम मारुरा मट अवश्य नवा मे को रंग सटक मैं तीन मे तीन दुनें तीन न्यू सीट की टैब क्लिक कर ला अल सीट अलू सीट दत्ता ना मट अल दत्ट पीली बंद मेन मे अवश्यता मत मत दत्ट लागू बलमी तीन स्थाने शीट टैप संख्या प्रमाण तीन सात्र बता दिए मैंने मे लकन लेस्त मार्गा मार्कशीट के लकन लेस्त मैंने मे कोट से मैं मे को हेर लगा मम मे कोटस दावकालिक मेकोट मकल दी मकल लेसी भी आप एडवटी बालमापी मेकोट मकल दिंग हाट वैदे मकल अपट अवश्य इला सगर नि प्रस्तारिक निरूपण गण प्रस्तारिक निरूपण वाली अपट सगच्चा कलयुत देवल बहुमयाक्तन मे तीन दत्त अणु कौम प्रस्तारिक निर्माण करके बल प्रस्ता निर्माण किरी सामी मे दत्त मत मे तीन सेल पॉइंट तीयन मूलिम मे दत्त की मे सीम कुहमकने विशेष दत्त तोरण तीव सील दत्त पावित करना मे विद्यट दत्त तीन स्थान कोतन तिब्बत कमकने मे एलियन तीर बेह यम के सर दत्त तीरने करना यम दत्त मान्य मगहर लेम करना उदाहरण मे दत्तरी अभी गण्यते कि मेन मे दत्त गण दत्त गण प्रदेश अभी विशेष मतकुर्ण नोने हिम अवश्य सील दत्त नुगन्ना वस्तावर दंग अभी तो मेहमे मट अवश्य मे मेन मे दत्री रखी लगनकर मेम गिया मे भी दत्री लगन करता इट पास कीबोर्ड कंट्रोल का अलगना अलगना मे को तपेर गेम पाट कर मे भी दिखा तपड़े पस्तारे विषय हतरे तुणे अभी मे कोई खाता कर अभी यहाँ प्रधान मावतवे मार्गवे मेनमे इंसर्ट वल मे चार्ट्स की मातृका व्यतीन मेनमे प्रस्तार वर्ग मे वाई अभी मुलिम सगच्चर मेनमे प्रस्तार वर्गे मे की नाम की कोलम चार्ट की मेतन तीन विविध चार्ट मेतन तीन टू डी की तीन मे आगे चार्ट तीन अपट मे चार्टी पुद्गल नाम दिग वड़ी सा दिन मे पुद्गल नाम दिग वड़ी सा प्रस्तार अंदने को दिग नाम वेला सटांक सिद्धन प्रस्तारित इक ये बहुत सी पत् कर अपट मेती मे प्रस्तार सदहा
පුද්ගල නාම වෙනුවට මේ ඇතුළත් වීම අංක සහ ලකුණු වගේ පමණක්ම යොදා ගන්න. අපි කරන්නේ මෙතනින් මේ කොටස තෝරා ගන්නවා. ඊළඟට කීබෝඩ් එකෙන් කන්ට්‍රෝල් කී හොබාගෙන ඊළඟ අවස්ථාව ක්ලික් කරලා නැවත shift හොබා ගත්තම ලේසි shift එකෙන් පහළටයි දකුණටයි යදින්. එතකොට අපට මේ විදිහට විෂයන් හතර ලැබෙනවා. ඒකම මේ ළමයින්ගේ ඇතුළත් වීම අංක ලැබෙනවා. අපි බලමු ඒ ආකාරයට කොහොමද කියලා ප්‍රස්තාරය එන්නේ. අර වගේම මෙන්න ප්‍රස්තාර ප්‍රමාණය මෙන්න මෙතනින් අපි ඉල්ල බලමු. ඔන්න ප්‍රස්තාර පේන ආකාරය. එතකොට පේන්නේ මේ විදිහට. අපි බලන්න ඕනේ අපේ ප්‍රස්තාර වලින් අපි ඉලක්කගත කරන්නේ කවර ආකාරයක ඉදිරිපත් කිරීමක්ද කියලා බලන සිද්ධ වෙන අපට මේ ප්‍රස්තාර දිහා බලලා. ඒ විදිහට මෙයා මේ ප්‍රස්තාර ගන්න ආකාරය දිහා බලන්න පුළුවන් අපිට ඒක ආකාරය තියෙනවා. මේ තියෙන ප්‍රස්තාර ගන්න ආකාරය මේ ආකාර අපිට අපේ අවස්ථාවට නොගැලපෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔය තමයි තියෙන ආකාර ප්‍රස්තාරය. අපි ඊළඟට මේ වචන මේ නම් දිග උනත් කමක් නැහැ කියලා සාමාන්‍ය විදිහට ප්‍රස්තාරය ඉඳලා බලමු. මෙන්න මෙහෙම මම දැන් බලනවා මේ විදිහට ගන්න විෂයන් තුනක්. දැන් බලමු මෙතනදී ඔන්න ඔබට දකින්න ප්‍රස්තාරය අපට මේ දිග නම් ගැන වැඩි අවධානයක් යොමු කරන්න එපා. අපි කියෙම තිබුණාවේ මේ තියෙන ප්‍රස්තාරය. සාමාන්‍ය ප්‍රස්තාරයක් ඇඳම ඔය ආකාරය ගන්නවා. මේ උස හැඩේ තියෙන ප්‍රස්තාරය. එතකොට මේ ප්‍රස්තාරවල ඉදිරිපත් කිරීම අවශ්‍යතාවක් මත වෙන මේ විදිහට තව තියෙන ප්‍රස්තාර ආකෘතිනේ මේ. ඒ ප්‍රස්තාර ආකෘති තියෙනවා. මේන් කැමති ආකෘතියක් Tamange අවස්ථා හඳයි ගන්න පුළුවන්. විශේෂයෙන්ම PowerPoint වැඩසටහන් වලදී මෙවැනි නිර්මාණශීලී ප්‍රස්තාර දාගෙන වඩා හොඳ වෙයි ඔබේ අවස්ථා හඳා. හොඳයි. අපි එතකොට මම දැන් මුලින්ම තියෙන ප්‍රස්තාර ගැන කතා කරන්නම්. මෙන්න මේ ප්‍රස්තාර මම ඉන්නේ. ඒතර මේ ප්‍රස්තාරයේ තියෙන සාමාන්‍යන ආකෘතිය මෙන්න මේ තියෙන්නේ. මම අර කොහේ දිග නම් තිබුණස අපි එහෙම නම් පාවිච්චි කරමු කියලා. ඔව්. එතකොට අපට මේ සටහන් කරලා තියෙන රූප සටහන සාමාන්‍ය ඔබ මෙතනත් බලන්න මම පොතක් එක්ක වැඩ කරනවා කියලා පාඩම් පටන් ගත්තෙම මේ දැන් පොතේ පිටු කීපයක් තියෙනවා. මේ තියෙන පිටු සමහර පිටු වල නම් අලුත් කරලත් නැහැ. මේ තියෙන පිටු වල නම් එතකොට මේ අද මම අලුත් පිටුවක් ගන්න යන්නේ. තවත් මේ පිටුව මේ මාතෘකාව තියෙන චාට් කියලානේ. ඒ සමය චාට් වශයෙන් තමයි කලකන්නේ. දැන් බලමු අපි කොහොමද කියලා මේ ප්‍රස්තාරය චාට් එකක්. දැන් මෙතන ගත්තම තියෙන්නේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන කඩදාසි උඩම තියෙන්නේ. දැන් අපි හිතමු මේ තියෙන ටික අර අපේ පොඩ්ඩයි හාම හැද ගන්න පුළුවන් වෙයි. මේක තියෙන්නේ සාමාන්‍යයෙන් එම සටහන මතම. අපි සාමාන්‍යයෙන් ඒක වෙනස් කරමු. ඔබට පේනවා ඇත්ත මම තවම රැඳී ඉන්නේ මෙතන තියෙන මේ චාට් අරගත්තේ. මෙන්න බලන්න මෙතන අලුත් දේවල් කීපයක් තියෙනවා. මේ ඩිසයින් කියන වචනේ ෆෝමැට් කියන වචනේ අපිට එකතු වෙලා තියෙනවා. එතකොට මේ චාට් එක ගත්තම චාට් එකේ මේ කියන්නේ චාට් ටූල්ස් මෙතන විශේෂයෙන් ෆෝමැට්. එතකොට මේ ෆෝමැට් යටතේ මම කරන්නේ මේ මෙතන තියෙන මූ චාට් කියන ක්‍රියාවට යනවා. එතකොට යා කියනවා මේ ලොකේෂන් එක ගැන සටහනක් තියන් ඉන්නවා. වෙනවනේ ස්ථානේ මෙන්න මෙතෙන්ට ගියාම මම අරන් යන මූස්කේ පේනවා. එතකොට අපි එතෙන්ට ගිහින් කියමු මූ චාට්. මූ චාට් කිව්වම මෙන්න මේ ආකාරයට තවත් බොක්සයක් අපට දෙනවා. ඒ සඳහන් වෙනවා ඔප්ෂන් දෙකක්. මෙන්න මේ රවුම් වලට කියන ඔප්ෂන් බටන් කියලා. මේ රවුම් දෙක එකක් මතු කරන් ඉන්නවා. සාමාන්‍යයෙන් ඔප්ෂන් බටන් වල ලක්ෂණය වෙන්නේ ඔප්ෂන් බටන් කිහිපයක් එක විට එකම කරුණක් සඳහා ආදේශ කරන්න බෑ.
මෙතන තියෙන එකම කරුණ තමයි අපි මේ chart එක දාන ස්ථාන ගැන. එතකොට මෙතෙන්දී new sheet කියලා තිනවා මෙතන තියෙනවා object on කියලා. දැන් අපි ඉන්නේ object on කියන ක්‍රමය යටතේ. ඒ කියන්නේ දත්ත ලැයිස්තුව මත අපි ඉන්නේ. මට මේක වෙනස් කරන්න ඕනේ new sheet එකට. ඔන්න new sheet එකෙන් කරාම ලැබුණා තමයි මේ පහලින් කියලා. මේක chart 1 පළවෙනි chart එක. හරි. දැන් ඉතින් අපි මේකත් ටිකක් කටයුතු කරමු. මෙතන ඔන්න වෙනස්කම් කර තමයි මේ විදියට මේ වෙනස්කම් තියෙන ආකාරයට. එතකොට මේ මෙන්න මේ විදියට සටහන් වෙලා තියෙනවා අපේ chart එකේ තියෙන ආකාරය. අපි මේ chart එක වරා වඩා අර්ථ සම්පන්න විදිහට හදාගන්න තීරණයක් ගන්නකොට විස්තර වඩා හොඳයි බලමු අපි. දැන්ට නම් මෙතන සිද්ධලා තියෙන්නේ අතිශය විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ නිසා තීර සංඛ්‍යාවත් වැඩි. අපි බලමු අපට පුළුවන් ද කියලා මේ තීර සංඛ්‍යාව අඩු කරගන්න. අඩු කරනවා නම් කරන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කරනවා. මම දැන් AP වලට එන්නම්. මෙන්න මෙතනින් අපි වැඩ කර හිටිය ෂීට් එක මාක්ස් සිට හිටියා අපි. මේවත් අද මේ විදියට ශිෂ්‍ය සංඛ්‍යාවත් අඩු කරලා බලමු. විෂයන් හතරවත් කමන්නේ. මේ ආකාරයට බලමු. දැන් ඔන්න මෙතනින් අපි ඉන්සර්ට් වලට යනවා. මේ ආකාරයට චාට්ස් වලට යනවා. මෙන්න මේ චාට් එක. ඉතින් මේක අපි මූ චාට් කියලා ගත්තම මෙන්න පියවර. එතකොට දෙවෙනි චාට් එක තමයි අපිට ලැබෙන්නේ. ඔන්නම් පේ. ඉතින් දැන් මේ විදිහට අපට ප්‍රස්තාර නිරූපණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් හොඳින් බලන්න ඕන දේ තමයි මෙන්න මේ ප්‍රදේශය කියන්නේ චාට් එකට අදාළ මේ මවුස් එක අරගෙන ප්‍රදේශය සුදු පාටින් තියෙන ප්‍රදේශය ඔකට කියන්නේ ප්ලොට් ඒරියා කියලා. ප්ලොට් ඒරියා හොඳට බලන්න වචනේ මෙන්න මේ අටක කියන්නේ චාට් ඒරියා කියලා. ඔබට මේ කොටස් දෙක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මේ ප්ලොට් ඒරියා සහ චාට් ඒරියා. ඒ තමයි වැදගත් වෙන්නේ මේ චාට් ඒරියා. ඔන්න ප්ලොට් ඒරියා. එතන මේකනම් තමන්ට සාමාන්‍යයෙන් අවධානයෙන් කටයුතු කර බලන්න සිද්ධ වෙනවා. මේ චාට් ඒරියා. එතකොට අපට මේ කාර්ය කරද්දී යම් යම් උදව් අවශ්‍ය වේවි ප්ලොට් ඒරියා සහ චාට් ඒරියා සම්බන්ධයෙන්. මේ ගැන හිතලා බලමු අපිට කරන්න පුළුවන් දේවල් මොනවද ලැබෙන්නේ කියලා. මේ ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ ප්‍රස්තාරයේ අපි සාමාන්‍යයෙන් මේවායේ මේ කණු 20න් 20 ලකුණු කරලා තියෙනවා. අපේ ලකුණු තිබුණේ 100ට වඩා ලකුණු අපි ගත්තේ නැහැ. නමුත් මෙයා මේ විදියට ක්‍රමාංකනය කරලා තියෙනවා. අපි ප්‍රස්තාරයක ඉදිරිපත් කිරීමක් කරද්දී මේ ක්‍රමාංකනය අපට පුළුවන් මෙහෙම කරන්න. අපි උදාහරණයක් කිව්වොත් මෙන්න මෙතනින් පටන් අරගෙන මේ 20න් පුළුවන් මේක සීමාවක් පනවන්න. එහෙනම් සීමාවක් පනවුවොත් පටන් අර බිඳු වෙන්නේ මේ 20න්. අපි එවැනි දෙයක් කරන්න සාකච්ඡා කරමු. ඒ කියන්නේ මෙන්න මේ තියෙන y අක්ෂය ක්‍රමාංකනය කරන්න වෙනවා. බින්දෙන් නෙවෙයි පටන් ගන්නෙ 20න් කියලා බලමු පුළුවන්ද කියලා අපට. බලන්න මේකෙදි යම් ස්ථානයක මෙන්න මේ වචනේ වෙනස් වෙන්න ඕන. හැබැයි මේ තියෙන්නේ ෆෝමැට් chart area කියලානේ. මට මේ අක්ෂය ළඟ හොයා ගන්න ඕනේ ෆෝමැට් ඇක්සිස් කියලා. මම ආපවතාවක් ගිහින් මේ ස්ථානෙ ලකුණු කරලා බලනවා. දැන් right click කිමක් කරන්නේ. හොඳින් බලන්න ඕනේ අපට ෆෝමැට් ඇක්සිස් කියන වචනේ ගන්න පුළුවන්ද කියලා. මෙන්න මෙතන එන්න ඕන ෆෝමැට් ඇක්සිස් කියලා. අපි මේ අක්ෂයේ මත්තම ක්ලික් කරලා මේක හොයා ගන්න ඕනේ.
මෙන්න මෙයාවා format axis මොකද මෙයා මෙහෙම කියන්නේ අපිට ප්‍රස්තාරිකව ඉදිරිපත් කරන සිදු වෙනවා නම් සමහර ලාවට විශේෂක தත්ත එහෙනම් ප්‍රස්තාරය අපිට සමහර ලාවට මේ 15 සිටම පෙන්වන්න අවශ්‍ය නැවෙන්නත් පුළුවන් දැන් මම කරන්නේ සීමා පනනවා 20ට වැඩි தත්ත හේතුව මේකයි හැම කෙනෙක්ම ලකුණු 20ට වඩා වැඩි ඒක නිසා දැන් බලන්න වෙන ආකාරය දැන් බලන්න මෙතන මෙන්න මේ පැත්තේ एक्सिस ऑप्शंस अक्षे संबंध तीन विकल्प मिनिमम इलाट मैक्सिमम एक यूनिट्स और आप पेन मे अतर परतर की पेन है मे सियाल मिनस्कर्म यानी नह नमूत तो बट मगपेन्नी मक्वासे किसी मिनस्कम की कर्ल पेन्न मे तीय अगय मम मिनिमे मम की अव मगय विस्सकर बलम बार पारगण के एक विस्सके बार गण ඔබට පේන්න ඕනේ මෙන්න මේ ස්ථානයෙන් ඉහළ විතරක් පේන්නේ බලමු අපි හරිද කියලා දැක්කද මෙතන ඉතින් පටන් ගත්තේ 20ෙන් ඉතින් ප්‍රස්තාරයේ යම් කිසි දවක ඔබට පෙන්වන ආකාරය වඩා හොඳ නිමාවක් තියෙන බව මෙතෙන්දී අපට පේනවා ඔය තමයි මේ ආකාරයට ප්‍රස්තාරය තව දේවල් අර මතු වෙනවා මේ ප්‍රස්තාරය මම ඒ අක්ෂර ගන්න කිව්වේ मे प्रस्ताव कथाकरण तीन के चार्ट एरिया प्लॉट एरिया मे दुर्गा पे आप उदाहरण अखिया मे मतलब पेना प्लॉट एरिया मेक हिमती मौस मूस के दुकान पे क्लिक करना इतक हनवा अपट कोमेट करवाश प्लॉट एरिया मट पुला एरिया वे बला प्लॉट एरिया की कोई कुटस की बल उन्हना फील करना ओके क्यों इतना हनवा फील करने ऑटोमेटिक फील नमक मे आट मन मटो घन अश्तना सोलिड फील अश्चे उन्न या पेनो या लंग तीन नील पाट ते मम बेलो हर नील पाटिंग हर गीन उन्नट प्रस्तार इतकोट मे प्रस्तार पशु मेत पस्तमी प्रस्ताटी प्लॉट एरिया एक हब अब हम तेरूंगा प्लॉट एरिया के लिए अने मे प्रस्ता कि नाम कोटसद कियला तव दुट तहर करना अपर पुलवा मेतन मैंने मे वारणस्कर वारणस्कर अब वारणस्कर सर मतने मे तीन वर्ण सामान्यारणीट इलाटवाख्या सागच्चा क्रीम दी मे वर्ण नमत्तीन मेकड़ नमत्तीन डार्क रेड मेकड़ की नमत्तीन रेड मेकंड नमत्तीन ऑरेंज अभी उदाहरण दीराट मेके तीन मे 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 वर्ण ये अन्नोदीतना पे मे अभी सागस्क्रीम कले प्रस्ता मेन मेतीन प्लॉट एरिया एक अभी तेम बल चार्ट एरिया को मेन मेम गया चार्ट एरिया हम भी अरे मैं पीटर यहां पीटर गया चार्ट एरिया हम मैं चार्ट एरिया कड़ा पाठक के करवा फॉर्मेट चार्ट एरिया हेम गला एक अलगे पूर्व मम्मी मे वर्ण गन ब मेन मे पीर लगे इम वर्णे वर्ण मे तीन थी वर्ण वशन अक्पट मेम गी मे मेकिनती वर्ण अग्ना हई थिंग मेक वर्ण अक्या सर प्रस्तार अवट पड़े सर यम विद्य की पेन पुला मतुकर अत्पट गुला
මාර්ගෝපදේශයක් දත්ත ටික හොඳින් පෙන්වීම සඳහා මේ ආකාරයට අපි හදන ප්‍රස්ථාරය වඩාත් අර්ථ ගැන්වෙනවා නම් වැඩි හොඳට බොහෝ දේ ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේකේ තියෙන විවිධ වර්ගය මේ picture and texture කියලා තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ ඔබට පුළුවන් මේ ෆයිල් වලට ගිහින් අපි උදාහරණයක් ගත්තොත් තමන් සාකච්ඡා කරන ආයතනයේ කිසියම් විදියක නිල ලාංඡනයක් තියෙනවා නම් ඒ නිල ලාංඡනය පුළුවන් අපිට පාවිච්චි කරන්න මේ තිරය පසු පිටපතට. එහෙම නැත්නම් වෙනත් වර්ගයක අපිට තියෙන නම් යම් නිරූපණ ඒ නිරූපණ පුළුවන් අපිට යොදා ගන්න. ඔය විදියට දැන් මේ සමහර නිරූපණ අපට එකවටම ඇතුළත් කරන්න පහසුයි. මේ කාගේ කාගේ දේවල්ද කියන්න නොදන්නා නිසා නිසා මම මේ වගේ එකක් ඇතුළත් කරන්නම්. ඔබට පේනවා ඇති මේ පසුතරයෙන් කිසියම් චිත්‍රයක් තියෙන බව. ඒ චිත්‍රය එහාට පැත්තේ නිසා සියල්ල පේන්නේ නැහැ අපට. ඒ විදියට ප්‍රස්ථාරයට කිසියම් විදියක පසුතලයක් එකතු කරන්න පුළුවන්. ඒ පසුතලය මේ වෙලාවේදී එතරම් සුන්දර වෙන්නේ නැහැ. මොකද හේතුව ප්‍රස්ථාරය මෙතන තියෙන නිසා. ඒකම මේ මම ඒ කිව්වේ චාට් ඒරියාකටනේ. ප්ලොට් ඒරියාකට දැම්මොත් අර විදියටම අපි මෙතනින් පික්චර්ස් ඇන්ඩ් ටෙක්ස්චර්ස් යනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ෆයිල් පේනවා. මෙන්න මෙතනින් අපි සටහනක් අරගෙන ඇතුළත් කරොත් ඒ සටහන ඔය විදියට අපට ඉන්සර්ට් කරොත් ඒ සටහන මේ කණුවකට ආයි මගෙන්. හේතුව මගේ මේ ලයි බ්ලොක් මාක් වෙලා තියෙන කණුව පොඩ්ඩක් පේනවා ඇති. මම ඒකනත් නැවත කියන් ඉන්නම්. අපිට සාමාන්‍යයෙන් මේ යම්කිසි කණුවක් ක්ලික් කරොත් මේ විදියට එම කණුව පමණක් ඉස්මතු වෙලා තියෙනවා නම් අපි කිසියම් විදිහකින් චිත්‍රයේ කොටසක් ගත්තොත් කණුවට පමණක් ආදේශ වෙනවා. දැන් මේ බලන්න මම මේ කණුව ක්ලික් කරලා කණුව මැද ක්ලික් කරා. බලන්න මේකේ දම් පාට් රූමේ කණුවේ මේකේ වගේ තමයි මේකෙත් තියෙන්නේ එම කණුවම එම වර්ගයේම එම පාටම බ්ලොක් මාක් කරලා තියෙනවා. ඔබ හඳුනාගත යුතු දේ තමයි අපට අවශ්‍ය වෙනවා නම් තනි කණුවක් බ්ලොක් මාක් කරන්න. මේ ක්‍රමය සාර්ථක වෙන්නේ නැහැ. තනිකනුවක් අවශ්‍ය නම් මේ කණුවක අද්දරට වෙන්න ක්ලික් කරලා බලන්න. දැන් මේ ඔබට පේනවා ඇති මෙන්න මෙතෙන්දී මේ කණුව බ්ලොක් මාක් වෙලා තියෙනවා. එම පැහැයෙන් අනික් කණු බ්ලොක් මාක් වෙලා නැහැ. ඉතින් මේක හිතලා අපට ඉස්මතු කිරීමේදී අවශ්‍ය වෙනවා යම් යම් කාර්යයන් කරන්න. හොඳයි. ඉතින් එතකොට අපිට මේ මෙන්න මේ මං කිව්ව කරුණු කීපේ මේ කණුවක වර්ණ වෙනස් කිරීම එහෙම කිව්වා. වෙනස් කරලා පෙන්නවා ඡායාවකදී ඔබ දැක්කා. දැන් මෙන්න මෙතන මම මේ කණුව ගනිමුකෝ. මේක ජනර හිස්ටි කියනවා. එහෙමනම් මම මේ කණුව විතරක් ගන්නවා නම් මේක කණුව මත ක්ලික් කරාම අනිවාර්යයෙන්ම එම කණුව විතරක් වෙනවා. අවධානයේ පිණිසයි කියලා කියන්න ඕනේ. නිකන් ක්ලික් කරොත් වෙන්නේ එවැනි කණු ඔක්කොම බ්ලොක් මාක් වෙන අවස්ථා දක්නවා අපි. එහෙම වුණොත් මේක තරම් සාර්ථක වෙන නිසා අපි අපන් දැන් මේ කහපාට රූපයක මම ක්ලික් කරාම ඔක්කොම කණු එකම විදිහට බ්ලොක් වුණා. සම මේ අද්දරක තියලා සැලකිල්ලෙන් ක්ලික් කරා තමයි තනි කණුවක් දැන් එහෙමත් නෙවෙයි නම් කණුව බ්ලොක් වුණෙන් පස්සේ නැවත වතාවක් එම කණුව මත ඒත් අද්දරකින් තියලා ක්ලික් කරලා බලන්න. එතකොට තමන්ට පුළුවන් බ්ලොක් මාක් කරගන්න. කොහොම කරත් කමක් නැහැ. මෙන්න මම මෙන්න මේ කණුවට විතරක් වර්ණයක් විතර මෙහෙමයි මේ විදිහට ගිහිල්ලා වර්ණයක් කළු පාට ගියමුකෝ. ඔන්න කළු පාට හේතුවා. එතකොට අපට ඉස්මතු කළ යුතු යමක් තියෙනවා නම් මේ ආකාරයට ඉස්මතු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ තියෙන සියලුම දේවල් කියන ඉඩකඩක් නොලැබෙන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් මේ තියෙන මේ පැටර්න් තියෙනවා මෙතන. මේ පැටර්න් පිල්ල ගත්තා මෙන්න වගේ මෙහෙම ගන්න පුළුවන් කව තියෙන. මේ ඔබ දැක්ක නෙමෙයි ඉරි ටික. ඒ නිසා අපට විවිධාකාර ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය මාවතක් තියෙනවා. ඔබට තියෙන්නේ මෙන්න මේ පහසුකම් පාවිච්චි කරලා මේ මාවතෙන් ප්‍රයෝජන ගැනීම. දැන් මම ඊබෝ සටහන් කරනවා
මේ කාරණය සම්බන්ධයෙන්. එතකොට අපි plot area අඳුනගත්තා, chart area අඳුනගත්තා, plot area එක format කරන මාර්ගය දැනගත්තා, chart area format කරන මාර්ගය ඒකම y අක්ෂය කොහොමද කියලා format කරන්නේ. එහෙම format කළා අපි ආරම්භ කරා CM පටන් ගන්න මේ 20 න් පටන් අරන් සාමාන්‍ය 120ක් දැම්මට 100 න් අපිට අවසන් වෙනවා මේ සටහන. මෙන්න මේ ආකාර ගත්තා. එතකොට අපට මේ තියෙන මේ menu එකේ මේ හැම අවස්ථාවකම පාවිච්චි කරන්න පුළුවන් යම් යම් ක්‍රියාවන් සඳහාම මේ ඔබට මේ වරින් වර එහෙනම් මේ යම් යම් ක්‍රියාවන් කියන්නේ මොනවද කියලා සියලු ක්‍රියාවන් අපට එක්වර කරලා පෙන්වන්න විශාල කාලයක් යන නිසා ඔබට පුළුවන් මේ මාර්ගය පිරිසුනට පස්සේ මේ මාර්ගය තුල ඉඳගෙන මේවා සෙවුම් බැලුම් කරන්න. මේ මොකක්ද ඉතින් මෙතන බලන්න. මේක දත්තත් එක සටහන් වෙනවා. මේක සටහන් වෙන්නේ නැහැ නේ. මේක දත්ත තියෙන එකද? දත්ත නැතිවත් ඇති. අපට වරින් වර ඒ තියෙන අවස්ථාව මෙන්න තව දෙයක් මෙතන ආවා. මේ chart title මේ අසවල් පන්ති ළමගේ ලකුණු කියලා කියනනම් මෙතන ක්ලික් කරලා මේ වචනේ ගුණ අපිට අලුතින් යමක් සටහන් කරන්න. අර වචනේ අර ආකාර පැත්තෙන් අර Excel වල තියෙන මේ ෆෝමියුලා වාගේ සටහන් වෙනවා. අපි හිතමු 11A පන්ති ලකුණු කියලා මම 11A කියලා ලිව්වොත් එතකොට අපි බලමු එන්ටර් කරාම මොකද වෙන්නේ කියලා. ඒ සටහන මෙතෙන්ට එනවා. ඒ නිසා අපට ප්‍රස්තාරයට නමක් යොදන්න පුළුවන්කම තියෙනවා මේ කාර්යයෙන් කරද්දී. ඉතින් අපි මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරගන්නේ වඩා හොඳයි. මේ කතා කරේ ප්‍රස්තාර එක වර්ගයක්. දැන් ඉතින් මේ අරනවත්තා ප්‍රස්තාර වර්ග තියෙනවා අපිට. අපි ඇඳගත්තේ මේ ප්‍රස්තාරේ නම් මවුස් එක දකුණු පැත්ත ක්ලික් කරලා මේකේ තියෙනවා මේ විදියට change chart type කියලා මේක ක්ලික් කරා. අපෙන් අහනවා මොනවද අපිට වෙනස් කරන දේවල්? මේකක්ද? මේකක් නෙවෙයි නම් මේවද? එහෙමත් නෙවෙයි නම් මෙන්න මේ තව තියෙන ප්‍රස්තාර වර්ග මේ වර්ගයේ අපිට වෘත්ත ප්‍රස්තාර මේ බා ප්‍රස්තාර මේ අයි පැත්තට තියෙනවා. මේ ෆයි ප්‍රස්තාර වට ප්‍රස්තාර. එතකොට මේ වට ප්‍රස්තාර වල තවරුම් මේ නේද මේ කොනද? මේවද උණු වෙන්නේ. එතකොට ක්ලික් කරාම අපිට ඒ අගෙන් ලබා තේ. ඉතින් ওই විදියට වට ප්‍රස්තාර පාවිච්චි කරන්න පුළුවන්. මේ බා ප්‍රස්තාර මේ පැත්තේ තියෙන ප්‍රස්තාර. මේ ඒරියා ප්‍රස්තාර. ඉදිරිපත් කිරීමක් සඳහා ගන්න පුළුවන්. ඒ ඇරුනම ඔබට පුළුවන් සාමාන්‍යයෙන් ප්‍රස්තාර දෙන y සමාන 2x වගේ එහෙමත් නැත්නම් y සමාන x වර්ග දෙන 5x දෙන 3 ඔය වගේ ප්‍රස්තාරයක් අඳින්න අවශ්‍ය නම් මෙන්න මේ xy ස්කේටර් කියන ක්‍රමය යොදා ගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවවලදී ප්‍රස්තාර අඳින්දී දැන් x කියලා ලියලා x අගෙන් දැම්මට x අකුර විතරක් සිලෙක්ට් කරගන්න එපා. x අකුර හැර සංඛ්‍යාවට විතරක් සිලෙක්ට් කරගත්තම ප්‍රමාණවත් වේ. ඒ තමයි ප්‍රස්තාර සම්බන්ධ සාමාන්‍යයෙන් කිව යුතු කරුණු කීපයක් වෙන්නේ. එතකොට අපට ප්‍රස්තාරය පිළිබඳව මෙන්න මේ ස්ථානවලදී ඔබට පුළුවන් ඒ පිළිබඳ තව තව තියෙන දේවල් මේ chart type මේ තියෙන්නේ data series කියලා ඒ කරුණු පිළිබඳව අවධානය ගන්න පුළුවන්. කලින් සාදා ගන්න ලද ගුණයක් ඔබට ප්‍රදර්ශනය කරන්න උදාගත්ත මේ අවස්ථාවේදී මෙන්න මේ කරුණු සාකච්ඡා කරන්න. මේ count කියන වචනේ දැන් මෙතන අපි ගත්ත මෙන්න මේ පෙළඳිගේ මේ මෙතන 85 91 88 72 88 91 87 86 සහ 85 විදියට සංඛ්‍යා පෙළක් තියෙන සංඛ්‍යා පෙළ ගණන් කරාම 9යි. count පාවිච්චි කරලා අපි ඉඳහා. එතකොට ඒක මේ පෙළ මේ ගත්තොත් මෙතන තියෙන්නේ එක ශිෂ්‍යයෙක් පැමිණියේ නැහැ කියලා අපි හිතමු. මම සාමාන්‍ය මෙතන ලියදලා තියෙන සංඛ්‍යා තුනක් මේ නෙවෙයි මේ පැත්තකින් තියෙනවා x step විදියට. දැන් මෙතන ගත්තොත් තියෙන 8 තියෙනවා. මෙන්න බලන්න ඒක ගණන් කරලා තියෙනවා count වලදී මේ ගන්න. එතකොට අපි count කියන සිතේ පාවිච්චි කරාම මේ විදියට අගයන් දෙකක් කියන ඔබට පේනවා. මෙතනදී සියලු සංඛ්‍යා තියෙන නිසා සංඛ්‍යා ගණන ගණන් කරා. මෙතනදී සංඛ්‍යා ගණන ගණන් කරද්දී මේ මෙතන තියෙන text එක මගහැර ගියා. ඉතින් මෙහෙමත් අවස්ථාවකට අවශ්‍ය වෙන්න පුළුවන් බොහෝ වෙලාවෙදී ගණිත කරුණු භාවිත කරනකොට සාමාන්‍යයෙන් අපි හිතමු ශිෂ්‍යෙක් විභාගයට ඉදිරිපත් වෙලා නැහැ මෙන්න මේ ශිෂ්‍යයා. එහෙම නැත්නම් පැවරුමක් දීලා නැහැ. දැන් ඒ නිසා අපේ ගුණුවේ තියෙන අපි ළඟ තියෙන
උත්තර පත්‍ර සංඛ්‍යාව මේ විදිහට තියෙන්න ඕන 8ක් විතරයි 9ක් තියෙන්න බෑ. නමුත් ශිෂ්‍යයන් නම් 9ක් ඉන්නවා. මෙන්න මෙතෙන්දී මේ පාවිච්චි කරන කවුන්ටා කියන සිතය කවුන්ටා සිතේ පාවිච්චි කරොත් එතෙන්දී වෙන්නේ මෙන්න මේ ටෙක්ස්ට් එක ලියපු දෙයත් මගහැර ගිහින් අපි සඳහන් කරගත සියලු අගයන් ඔහු ලබා ගන්නවා. ඉතින් ඒ නිසා මෙතන කවුන්ටා මේ සිත මම ගත්ත හැටි පෙන්නනවා ඔබට. මෙන්න මේ 8ක් මම ක්ලික් කරාම ඔබට පේන මේ මෙන්න මේ ෆෝමියුලා බායක තුල සටහන් වෙලා තියෙනවා කවුන්ට් කියන වචනයත් එක්ක අදාළ ප්‍රදේශයේ. මෙන්න තියෙන කවුන්ට් කියන වචනයත් එක්ක තියෙනවා ගණන් කරාම කීයද තියෙන කියලා. දැන් මේ ගණන් කිරීමේදී ටෙක්ස්ට් එක ලියපු දේ අතහැර තියෙනවා. මම අරගෙන තියෙන්නේ මෙන්න මෙතන D2 සිට D10 දක්වා විතරයි. ඒ නිසා මේ අතරමැද තියෙන මෙන්න මේ D5 කියන අගය නොසලකා හරින සිදුලා තියෙනවා. ඒකම මෙතනදී අපි මෙන්න මෙතන ගත්තොත් මම කවුන්ටා කියන තැනදී වල්මේ ප්‍රකාශය කියපු ආකාරය කවුන්ටා D2 D10 කියලා තියෙනවා. එතකොට මෙතෙන්දී මේ සියලුම භාවිතා කරන ලද කෝෂ අපට ගණන් කරලා අගේ කියනවා. එහෙනම් මෙන්න මේ විද්‍යා විශේෂ සඳහා මෙම කණ්ඩායමේ ශිෂ්‍යයෝ ඉන්නවා 10ක්. ශිෂ්‍ය වෙන 9ක් මෙන්න මේ 9 ඒකම එක් ශිෂ්‍යෙක් සහභාගී වෙලා නැහැ මේ පැවරුම් පත්‍රයට. ඒ ශිෂ්‍යයා මගහැරුණම 8 දෙනෙක් පැවරුම් පත්‍ර දීලා තියෙනවා. ඔන්න ඒ ආකාරයට බලන් අපිට යොදා ගන්න. ඊළඟට මේ තව තියෙන පාවිච්චි කරේ කවුන්ට් හැරුණම සාමාන්‍ය ශිෂ්‍යයන්ගේ ලකුණු සැන ගියාම ලකුණු අතර වැඩිම ලකුණු ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්, අඩුම ලකුණු ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. මෙන්න වැඩිම අඩුම ලකුණ මේ කණ්ඩායමේ අඩුම ලකුණු ලා තියෙන සවල දෙන්නේ මින් කියන වචනේ පාවිච්චි කරලා. මින් සමානයි මින්. ඒක මේ තියෙන්නේ උපරිම ලකුණ. මේක පාවිච්චි කරලා තියෙන්නේ මේ විදියට සමානයි මැක්ස් පාවිච්චි කරලා. මේ මෙතන පේනවා ඇති සමානයි මැක්ස් කියන ලොජිකදලා තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තම සාමාන්‍යයෙන් අපට ශ්‍රිත භාවිතා කරන්න පුළුවන් අපේ තත්ත්වල ඇස්තුව කිසියම් විදියකට සකසුරුවම් කරගන්න. ඒකම තවත් එකක් මම මේ දීලා තියෙන මෙතන ඇවරේජ් කියලා. මේ ඇවරේජ් කියන වචනේ පාවිච්චි කරාම මෙයා විසින් කරන්නේ මේ පැත්ත තියෙන සංඛ්‍යා එකතු කරලා එම අගයන්ගෙන් දැන් මේකෙදි නම් ඉෂයන් 4ක් නිසා 4 මෙතන උත්තරය කියනවා. එතකොට උත්තරයක් ලැබෙනවා 4 මෙතන උත්තරයක් කියනවා. මෙන්න මේ අවස්ථාව ටික 4 මෙතන උත්තරය කියලා මෙතනට ගියාම 3 මෙතන වුණ උත්තරය කියන්නේ මම මේ උදාහරණය ගත්තේ එකයි. ඔබට පේන ඇති මෙතන විෂයන් 3යි තියෙන නිසා 3 බෙදලා උත්තරය ගත්තා. මෙන්න මේ උත්තරය ආවා. දැන් ඇවරේජ් වලදී කරන්නේ ඒ සංඛ්‍යා ගණන එම සංඛ්‍යා ගණන එකතුව සංඛ්‍යා ගණනෙන් බෙදීම. එතකොට මෙතන මෙන්න මේ අගය සංඛ්‍යාත්මකයක් නෙමෙයි ටෙක්ස්ට් එකක් නිසා මේ නොසලකා හරින්න. එතකොට මෙතන ගන්න 72 97 50 කියන සංඛ්‍යා තුන විතරයි ගන්න වෙන්නේ. සංඛ්‍යා තුනක් ගත්තනම් බෙදින්නේ 3. ඒ නිසා මෙතෙන්ද අපිට 73 ලැබිලා තියෙනවා. මම ඒ අදහස ඔබට මේ පැස්පස්සකින් පෙන්නලා තියෙනවා ගත්තා ආකාරය. එහෙමනම් අපට ඇවරේජ් කියන සිතේ පාවිච්චි කරලා මේ මගහැරණේවත් මගහැරලා යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණා තමයි මේ යදල් තියෙනවා මේ ආකාරයට හතරම එකතු කරලා හතරෙන් බලන්න පුළුවන්ද කියලා බලන්න. මේ කාර්යය කලනු හැකි ඒ සඳහා ලැබෙන්නේ අගේ පිළිබඳ ගැටලුවක් ඇති බව තමයි පරිගණක සඳහන් කරන. ඔබට පුළුවන් මේ සටහන් ආකාරය සටහන් කරලා බලන්න. ඒ ලියනකොට මම මේ ඔබේ අවධානයේ පිණිස තමයි මෙතන තව සමාලකමක් යොදලා ප්‍රශ්න අහ දෙන්නේ. මෙතන ඔබේ අවධානයේ පිණිස තමයි සමාලකම යොදලා 73 ලිව්වේ. නමුත් අපි සිතයක් විතර ලියද්දී නම් එහෙම ලියන්න බැහැ. ලියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ආකාරයේ කොටස විතරයි. හොඳයි, එහෙනම් අපි අවධානය අරගනිමු. ඒතර අපට ලකුණු ලැස්තුවක් කිසියම් විදිහකට පුළුවන් සංවිධානය කරගන්න. ඒකම මම ඔබත් සමග සාකච්ඡා කරන මෙන්න මේ කාරණය මෙතන තියෙනවා. මේ සම් කියන වචනයක් පෙන්වලා තියෙනවා සිග්ම ලකුණුත් එක්ක ඔටෝ සම් කියලා. මෙන්න මේ ස්ථානේ තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් සිත අතිශය විශාල සංඛ්‍යාවක්. මෙතන තියෙන මේ සම් ඇවරේජ් මම අපි පාවිච්චි කරකීපේ මේ තියෙන්නේ. මෙන්න මෙතනින් ගියාම අතිශය විශාල සංඛ්‍යාවක් සිත තියෙනවා. මේක පෙන්වගෙන යනවාම මෙන්න මෙතෙන්ට ගියාම මේ තියෙන්නේ මොස්ට් රිසෙන්ට්ලි යූස්ඩ් ඒ කියන්නේ අපි නිතර බහුලව භාවිත කරන සිත. අපි මේ භාවිත කරලා තියෙන වරිම රේන්ස තමයි වෙන්නේ සම් ඇවරේජ් ඉෆ්. ඔබට මතකද මම පාවිච්චි කරා බොහෝ දුරට. ඒ නිසා මේ භාවිතය රැඳිලා තියෙනවා. මෙතන අපි
ඕල් ගත්තොත් සියලු සිත අපට බල ගන්න පුළුවන් කරලා වෙනවා මෙන්න මේ ආකාරයට ඒ යකුරෙන් පටන් ගන්න ඉස්සර දකුණ දක්වා තියෙන සිත සියල්ල මේ ආකාරයට ඕල් බලන්න පුළුවන් අවස්ථාව මත කිසියම් සිතක භාවිත කිරීමේ හැකියාව තියෙනවා ඕල් හැරුනම මෙතන මේ සියල් වෙන් කරලා තියෙනවා ෆයිනෑන්ෂියල් මුදල් සම්බන්ධ ඊළඟට ඩේට් ඇන් ටයිම් දින සහ කාල සම්බන්ධ මැත් සෙන්ට්‍රික් ගණිතය සහ ත්‍රිකෝණ සම්බන්ධ ස්ටැටිස්ටිකල් ඉතින් මෙතෙන්දී අපට සංඛ්‍යා විද්‍යාව සම්බන්ධ සිත මේ ආකාරයේ සිත ගොඩක් තියෙනවා මේ සඳහන් කරලා අපට ඉතින් මේ සිත පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවේ පදනම් මතේ මම දැනට මේ සිත වලින් මැත් සෙන්ට්‍රික්ස් කියන සිතේ තාවකාලික පිරෙනවා ඔබට මෙතන මේ ආකාරයට සිතේ ගොඩක් තියෙනවා අපිට භාවිත කරන්න පුළුවන් කම තියෙනවා මේවා භාවිතය කරනකොට කරන ක්‍රියාව කරන ආකාරයෙන් පහලින් සටහන් කරලා තියෙනවා ඒ නිසා ඔබට හොඳින් අත්දින්නේ කළොත් මේ කාර්ය අපහසුයක් වෙන්නේ නැත ඈ කියලා මට කියන්න පුළුවන් මේ විදිහට පහලින් විස්තරය හැමලම කියනවා හොඳයි අපි ඊළඟට මේ සිත අතරින් මම සාමාන්‍යයෙන් මේ ඩේට් සිත අරන් පෙන්නන්නම් දැන් මේ ඩේට් සිත වල තියෙනවා ඩේට් කියලා සටහන් කරලා එතකොට මේ හැම එකක් සඳහාම ගණිතමය මොහොතක් තියෙන බවත් පෙන්නන්නම් මේ අද දිනේ කියලා උදාහරණයක් විදිහට මම මේ වැඩසටහන සැලසුම් කරගෙන ඉන්නේ 2021 ජූනි මාසයේ අපි හිතමු උදාහරණයක් විදිහට දිනේ 20 කියලා එතකොට මෙන්න මේ ආකාරයට ගත්තා මේ උදාහරණයක් ගත්තේ 2021 ජූනි මාසයේ ඔබට පේනවා මේ මේ ස්ථානයේ අගයක් සටහන් වෙනවා ඒ කියන්නේ එක් එක් දිනේ සම්බන්ධව අනුක්‍රමික අංකයක් පරිගණක යන්ත්‍රයේ භාවිතයට ගන්නවා මෙන්න මේ දිනේ අනුක්‍රමික අංකේ මේ අනුක්‍රමික අංක පටන් ගන්න හේතුව උනේ පරිගණක ලෝකයට එකතු වෙන්නේ 1900 වසරේදී 1901 පටන් ගන්න 20 වෙනි සියවසේ තමයි ආරම්භ වෙන්නේ ඒ නිසා එදා පරිගණක සැලසුම් කරුවන් මේ දිනේ වශයෙන් භාවිතා කළේ ආරම්භ දිනේ වශයෙන් 1900 ජනවාරි 1 කියන දිනේ තමයි සාම ආරම්භක දිනේ වශයෙන් සැලකුවේ ඒ නිසා අපට මෙතෙන්දී අනුක්‍රමික අංකය 1 කියලා පරිගණක යන්ත්‍රය භාවිතා කරනවා අද වෙන විට මේ ආකාරයට ගත්තම මේ 2021 මේ අවුරුද්දේකොට තිමුදින සමඟ ඔබට කලින් දැర్శණය කරලා පෙන්නුවේ මොකද්ද අගේ කියලා එන්න හැම දිනක් සඳහාම අනිවාර්ය අංකයක් තියෙනවා මේ මෙතන බලා ගන්න පුළුවන් හොඳයි ඒ කරුණ මග හැරලා ගිහින් මම තව දෙයක් වත්තර සාකච්ඡා කරනවා මෙතන මේ සිත අතර තියෙනවා සාමාන්‍යයෙන් අපි ණය ගැනීම වගේ දේවල් කරද්දී PMT කියලා සිතයක් භාවිත කරනවා. මම සිතේ ඔබට ඉදිරිපත් කිරීමක් කරන්නම්. මේක මුදල් සම්බන්ධ සිතයක් අපි සොයලා බලමු. ෆයිනෑන්ෂියල් කියලා ඉස්සලා සොයලා බලමු. සෙම් කරමු. දැන් මෙතනදී එක අපි වර්ග කියන්නේ PMT කියලා. මේ වර්ගය කිසියම් තියෙනත් කියලා මදන. මෙන්න මේ PMT සිතය. PMT සිතය භාවිත කරන්නේ ණය මුදල් සඳහා. මොන මම එක දැන් උදාහරණයක් කතා කරන්නම්. අපෙන් අහනවා මෙන්න මේවා. ණය මුදල් ගන්න අනුපාතය කීයද? වර්ෂයකට ගන්න අනුපාතය කීයද? ඊළඟට අපි ගෙවන්න යන්නේ මාසික වාරික කීයකින්ද? අපි වැඩ පටන් ගන්නකොට වටිනාකම අගේ කියද ප්‍රසන්ට් වැලියු මේ තියෙන්නේ අගේ කීයද අපි ණය කියල අවසන් වෙන වෙලාවේදී අවසන් අගය ෆියුචර් වැලියු කීයද එවන ටයිප් කියන්නේ අපි මේ ණය මුදල ගෙවන්නේ කවර නම් ස්වභාවයකින්ද කියන්නේ මාසයේ මුලටද මාසයේ අගටද එහෙම නැත්නම් ගිවිසගත් දිනේටද ගිවිසගත් දිනෙන් වසර මේ මාසක් පහුවලාද මේ ආකාරයට අපි යම් කරන ක්‍රියාව දැන් මෙන්න මේ කරුණ සියල්ලම ඔබට පුළුවන්
අද්දිනේ කළ බලන්න මේ විදිහට දැන් මෙන්න මෙතන ක්ලික් කරාම මේ පැත්තෙන් මේ අගයන් ලියන කියන නම්බර් ලියන කියන පෙන්වලා තියෙනවා මේ ඒක මෙතන ක්ලික් කරාම පහලින් විස්තරිකුත් කියනවා මේ බලන්න විස්තරක් කියන ආකාරය දැන් මොහොමයි තියෙන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට අපි සාමාන්‍ය කෙනෙක් වර්ෂයකට 112 පොලියට මාස 60කින් ගෙවන්න රුපියල් 5000ක් ගත්ත කියලා එතකොට මේ 50000 මාස 60කින් ගෙවනවා නැත්තම් වාරික 60කින් ගෙවනවා මේ වාරික 60කින් ගෙවද්දී ඔබට පෙනෙන්නේ මෙන්න මෙතන මේ තියන්නේ අද තියෙන වටිනාකම අපි යම් දවසක ගෙවලා අවසන් කරන දවසක් වෙනවනේ එදාදී ඒ දිනේදී මේ වටිනකම බිඳුව දක්වා වෙනස් වෙනවා ඒ කියන්නේ අපි ගෙවලා අවසානයි එහෙනම් අපට ණය දෙන අවස්ථාවේදී අපි තීරණ ගන්න ඕනේ අනුපාතය කීයද මේ අනුපාතය අනුව කොතරම් කාලද මේ කොතරම් වාරික ගන්න ගෙවනවද ගන්න වේලාවේදී වටිනාකම කීයද ගිවල අවසන් වෙන අනිවාර්යෙන් ගිවල අවසන් වෙනවා නම් අනිවාර්යෙන්ම අගේ බිඳුව මේ ටයිප් එක ස්වභාවය අපි දැන්ට බලමු බිඳුව යන තුන් අපට ඊදෝ නේද අපි මෙතෙන්දී මෙන්න මේ අගය බෙදෙන්න ඕනේ 100ෙන් දැන් බලන වාරිකයක් කියලා මෙන්න මේ තියෙන්නේ වාරිකයක වටිනාකම ඔය ආකාරයට අපට අගය සොයා ගන්න පුළුවන්කම ලැබෙනවා කීයද කියලා වටිනාකම ලැබෙන්නේ මේ ඍණ ලකුණක් ලැබෙන්න හේතු වෙන්නේ මේ ඍණ ලකුණක් කියන්නේ අපි එකිනෙක ගෙවමින් අවසන් කරමින් යා යුතු නිසා ඒ වගේම තමයි මේ අගය එක දිදුවොත් ඔබට පේනවා ඇති මෙන්න මේ විදිහ අගය වෙනස් වෙනවා ඉතින් ඒ නිසා වාරික ගිවිස ගත්තට පස්සේ ගිවාගෙන යන පුළුවන් මේ හැකියාව තියෙන මේ ආකාරයට කියලා ඔබ මේ තොරතුරු අතරින් ලබා ගන්න කියලා මතක් කරන එකම මෙවැනි දේ නැවත නැවත පරීක්ෂා කරලා සාමාන්‍ය විදිහට ගණන් හදලා බලලා සත්‍යතාව තේරුම් ගන්න භාවිතා කරන වඩා හොඳයි කියලා යෝජනා කරනවා මේ ආකාරයට තමයි අපිට මේ කරුණු සාකච්ඡා කරන්න තියෙන්නේ හොඳයි එමනම් අපි මෙපමණකින් මේ පිළිබඳ සාකච්ඡා කිරීම සමාප්ත කරමු ඔබේ අවධානය පිණිස මෙන්න මේ ඔටෝ ෆන්ක්ෂන් මේ යටතේ ඔටෝ සංඛ්‍ය තමයි තියෙන්නේ නම් මේ යටතේ ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන ඕනෑම වර්ගයක ෆන්ක්ෂන් එකක් ලබා ගන්නටවත් මතක් කරනවා. බොහොම ස්තුතියි.